சாமிக்க கருணாரத்ன அத்தி வரதக்னே ஓ அப்படினா சாமிக்க கருணாரத்னே பிரச்சனைகள் அப்படி கொட்டா கதா கரதி அப்படினா டி ட்வெண்ட்டி வேர்ல்ட் கப்பகே சித்து வச்ச தேவால் ஹுவ இட் வாஸ் ஆப்கானிஸ்தான் தர்காவலியும் இவத் கல்ல திப்பதி மே கிரீடகாகே மதன் மே நரக்க காலையாக இது හැමෝගෙම මේ නරක කාලවල තියෙනවා. ඉතින් ඒ වගේ දේවල් ආවට පස්සේ කරන්න දෙයක් නැහැ. ඉතින් අපි කතා කරොත් එහෙම චාමික හොඳට T20 වල perform කරෙත් නැහැ. ඊට පස්සේ මේ ප්‍රශ්න ගොඩක් ඇති වුණා. ඔව් මේ ලෝඩ් ගණේෂ්ට පහනක් තියලා එකම හඳුන් කූරුපත් කරලා ඒක අන්න ටෙන් වෙලා තියෙනවා. ඒක ගැන බලන්න නැතුව තමයි ඔහු ගිහිලා තියෙන්නේ. ඊට පස්සේ අපි දන්නවා ඔහුට තවත් චෝදනාවක් කියලා වෙලා තිබ්බා. මේ කැෂන් එකක් කැලියදී මොනස්කෙක් ආගියුමන්ට් එකක් ගියා කියලා ඒකම තව බහු ප්‍රක්ටිස් එන්න නැතුව ප්‍රැක්ටිස් කට් කරලා සනීපනා කියලා හොටෙල් රූම් එකේ ඉඳලා හොටෙල් රූම් එකට කාන්තාවන් ගෙන්න ගත්ත කියලා ඒකම මේ බඳපු කාන්තාවක්කට වුණාද කියන්න ගිහිල්ලා එතරම් පොඩි ඉෂුව එකක් වුණා කියලා තියෙනවා. ඉතින් මේ 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 තමයි මෙයාට එළියට තිබ්බ චෝදනාවට ගිහින් තාම මේ ඉන්කුවරි එක යනවා. අපි දන්නා ප්‍රෝද්දේගේ රිපෝට් එකේ තමයි සඳහන් වෙන්නේ. ඉතින් කැප්ටන් දසුන්ගෙන් ඒ වගේම ටීම් මැනේජර් මහින්ද හලංගොඩගෙන් තමයි කමෙන්ට්ස් අරගෙන මේ රිපෝට් එක හදලා තියෙන්නේ. ඉතින් අපි කතා කරොත් එහෙම ඊට පස්සේ චාමික ක්‍රීඩා කරන්න එනවා. LPL එක උඩ T10 එක ක්‍රීඩා කරන අවස්ථාවක් හම්බෙනවා. ඔය අෆ්ගානිස්තාන් තරගවලිය ක්‍රීඩා කරන හම්බෙන්නේ නැහැ. නමුත් ඔව් T10 එක ක්‍රීඩා කරනවා. ඊට පස්සේ උර අවස්ථාවක් හම්බ වෙනවා. මෙතනට ඇවිල්ලා LPL එක ක්‍රීඩා කරන. ඉතින් LPL එකේදී අපි කතා කරොත් එහෙම ඕනියෝචර ගන්න කැලනි ෆැල්කන්ස් කණ්ඩායම ජෆ්නත් එක ක්‍රීඩා කරපු තරගයේදී ඔහුට හැකියාවක් ලැබෙනවා. තරගයේ ජයග්‍රහණය කරවන්න තමයි කණ්ඩායමට. එතන ඔහු තරගයේ වීරිය සම්මානය දිනා ගන්නවා. ඉතාමත් හොඳ ක්‍රීඩා කරනවා. අපි කතා කරත් එහෙම ඒ ඔහු ඒනම ක්‍රීඩා කරන්නේ අර ආබාධයක් වුණාට පස්සේ අපි දන්නවා ඔහුගේ කටේ පන්දුව වදිනවා, ලේ ගලනවා, තත් හතරක් කැඩෙනවා. ඒකම ඔහු ගිහිල්ලා සර්ජරි එකක් කරගන්නවා. සර්ජරි එක කරගත්තට පස්සේ ඔහු ඇවිල්ලා ඊළඟ තරගයේම ක්‍රීඩා කරනවා. ඒ ක්‍රීඩා කරන්නේ ගොඩක් පේන් එකක් එක්ක අපි දන්නවා ඩොක්ටර්ස් ලවුට කියලා තියෙනවා රෙස්ට් ගන්න කියලා. නමුත් ඔහු කිව්වා නෑ, මම ආසයි මේ චැලෙන්ජ් එකට, මට ඕනි කණ්ඩායම වෙනුවෙන් උපරිම දේ කරන්න. මම ඇවිල්ලා චැලෙන්ජස් බාර ගන්න ෆයිටර් කෙනෙක්. ඒකම ඔහු පේන් කිලර්ස් බිලා තමයි ඒ තරගේ ක්‍රීඩා කරද්දී දැඩි වේදනාවක් තියෙන ඇති. ඒ වේදනාව මැඩලා ගන්න තමයි ඔහු මේ වගේ පේන් කිලර්ස් ගහලා මේ තරගේ ක්‍රීඩා කරේ. ක්‍රීඩා කරලා ඒ තරගයේදී ඔහු තරගේ වීරිය සම්මාන දිනාගත්තා. ඉතින් ඒකත් එක්ක මේ පොඩි නිවුස් අයිටම් එකක් වටේ ගිහිලා තිනවා. සම්කට මේ ෆයින් එකක් දඩයක් ගහලා දිනා කියලා ඒ තරගයේදී සිද්ධ වෙච්ච සිදුවීමක් ගැන. ඉතින් ඒකට කැන්ඩි ෆැල්කොන්ස් කණ්ඩායමෙන් මාධ්‍යයට නිකුත් කරලා තියෙනවා. ඉතින් ඔවුන් කියනවා there seem to be certain media reports circulating claiming that Chamik Karunarathne has been reprimanded and fined over an incident that took place during yesterday's clash against the Jaffna Kings in Pallekale. The Kandy Falcons can assure no such incident took place and Chamik Karunarathne was in no way fined or reprimanded by the match referees as claimed in the media reports. ඉතින් ඔවුන් කියනවා මේ තරගයෙන් පස්සේ මීඩියා එකට නිකුත් වුණාලු මීඩියා රිපෝට්ස් එකක් හතර වටේ යන ගත්තාලු. මේ චාමික කරුණත් දඩයක් නියම වෙලා තිනවා. මේ තරගයේදී සිදු වෙච්ච සිදුවීමක් හින්දා ඔහුට දඩයක් ගහලා තිනවා. ඉතින් ගොඩක් ලොකු ප්‍රශ්නකට ඔහු මුහුණ දීලා තිනවා කියලා තිනවා. නමුත් කැන්ඩි ෆාල්කන්ස් කණ්ඩායමෙන් කියනවා නෑ, මෙහෙම කිසිම දෙයක් සිද්ධු වුණේ නැහැ. ඒක මේකලා ඔක කියමකින් කියනවා මේ ක්‍රීඩකයාට විරුද්ධව කිසිම දඩයක් නියම වුණෙත් නැහැ. ඔහු කිසිම වැරද්දක් කරලත් නැහැ. මේ මීඩියා රිපෝට්ස් බොරු කියන එක ඔහු කියන දේ. ඒකත් එක්ක අපි දැක්කා අමිල තමන්ගේ ඉන්ස්ටග්‍රම් ගිණුමේ ෂෙයා කර දෙන. අපි දන්න අමිල කියලා කියන්නේ ශ්‍රී ලංකා ක්‍රිකට් වල ක්‍රිකට් ප්ලේයර් මැනේජර් කෙනෙක්, ප්ලේ ඒජන්ට් කෙනෙක්. ඉතින් අමිල ෂෙයා කර දෙනවා why so much hate for this gem of a player. ඇත්ත ඒ කතාව ඇත්ත. ඉතින් ඔහු කියනවා ඇයි මෙච්චර මේ ක්‍රීඩකයාට වෛර කරන්නේ, මේ ඇවිල්ලා ජෙම් එකක් මැණිකක් ලංකාවට ඉන්න මැණිකක් මේ වගේ ක්‍රීඩකෙක් ලංකාවට අඩු. ඉතින් ඇයි මේ ක්‍රීඩකයාට මෙච්චර කට්ටිය වෛර කරන්නේ, ඇයි මේ ක්‍රීඩකයාට බොරුවට මඩ ගහන්නේ කියන එක තමයි අමිල මෙතනින් කියන්නේ. ඉතින් මේ චෝදනාව ඔප්පු වෙලා නැහැ. මේ චෝදනාව වටේ ගියාට මෙයාට මේ ෆයින් එකක් ගහලා තියෙන කල් කිව්වට එයා කිසිම වැරද්දක් කරලා නැහැ. ඉතින් හැම වෙලෙම මොකද මේ ක්‍රීඩකයෙක් අපේ මිනිස්සුන්ගේ ප්‍රශ්නයක් තියෙන්නේ. ක්‍රීඩකයෙක් මොකක්ද වැරද්දක් කරපු ගමන් ඒ මනුස්සයව අල්ලගෙන දිගටම අදගෙන යනවා. ඉතින් ඒ වරද්ද විතරක් අනිත් වරද්දත් හොය හොය යනවා. ඉතින් වැරද්දක් වුණා නම් ඒකට යට දඩුවම් හම්බ වෙන්න ඕනේ. හැබැයි මේ වැරදි කරලා නැති තියෙන දේවල් වලට බොරුවට අපිට වැරදි කියලා කියන්න බෑ කියලා මීඩියා එකට රිපෝට්ස් දාන්න බෑ. ඉතින් බලන් ඉන්න මොකද වගේ දෙයක් මේ ප්‍රශ්න ගැන වෙයිද කියලා. මොකද චාමික මේ ඉන්කුවරි එක තාම යනවා. ඒ ඉන්කුවරි ගැන බලමු මොන වගේ දෙයක් වෙයිද කියලා. නමුත් මෙතෙන්දී චාමික වැරදිකරු නෙමෙයි.